සහජීවන සහ සංගීතය පදනම සහ තත්ත්වය පිළිබඳ කරුණු දැනගත්ත. ඒ වගේම ශ්‍රී ලංකාවට තමුන්ගේ රජයේ සිට සම්පූර්ණ සහාය සහජීවන සංගීතය අධිකරීමට ත්‍රස්තවාදී සම්පූර්ණ අතුගාල දහමට තුමියගේ රජය ලෑස්ති තීරණ බවත් තුමිය මට පැවසුවා. ඒ වගේම 9/11 බොබ ප්‍රහාරයෙන් පසුව කොමදේ රටේ ත්‍රස්තවාදී අතුගාල දැම්මේ ඒ රටේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව කොයි ආකාරයෙන්ද තමුන්ගේ ජාතික ප්‍රවාහය තුළ ඇතුළ කරගත්තේ පිළිබඳව තමුන් ලබාගත් අත්දැකීමත් බෙදා ගන්න සූදානම් කියලා තමයි තුමිය අපිට මට පැවසුවේ.